ඔය පැය 24න් වැඩි වෙලාවක් ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක්ද? එහෙම නැත්නම් නිතරම රෑට එක එක දේවල් වලට ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් ඔයාටයි අද වීඩියෝ එක. මොකද මේ ඩිවයිස් එක තමයි මේ වෙද්දී ලංකාවේ අපේ ඇහැට ආදරය කරන එකම ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඒක තමයි TCL 40 NXTPAPER කියන මෙන්න මේ ඩිවයිස් එක. කොහොම නමුත් TCL සමාගමෙන් NXTPAPER කියන ටෙක්නොලොජියත් එක්ක මේ වෙද්දී ඩිවයිස් ගොඩක්ම රිලීස් කරලා තියෙනවා. මේ ඩිවයිස් එක තමයි පළවෙනි පරම්පරාව. කොහොම නමුත් ඔයාට අද ඉඳන් මේ ඩිවයිස් එක affordable price එකකට මිලදී ගන්න පුළුවන්. කලින් සඳහන් කළා වගේම මේ TCL 40 ඩිවයිස් එකේ තියෙන්නේ electric display පිටුවක් වගේ. චුට්ටක් අමුතුයි වගේ නේද? ඉතින් ඒව ගැන අපි ඉස්සරහට වීඩියෝෙන් කතා කරමු. එනම් යමු වීඩියෝ එකට. මෙන්න මේ TCL 40 NXTPAPER කියන ඩිවයිස් එක mid range කණේට තමයි අයිති වෙන්නේ. මොකද 8GB RAM එකක් එනවා. 50 megapixel main sensor එකක්, 32 megapixel selfie කැමරාවක්, MediaTek Helio G88 කියන gaming SoC එක සහ mAh 5000ක බැටරි එකක්. ඉතින් මේ ස්පෙසිෆිකේෂන් එක තමයි මෙන්න මේ ඩිවයිස් එක mid range කණේට අයත් වෙන්නේ. මේක රිලීස් වුණේ රුපියල් 74999 කට. නමුත් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ ලංකාව ඇතුළතදී මේ තත්ත්වෙත් එක්ක ලක්ෂයකට වඩා අඩුවට අපිට මිලදී ගන්න පුළුවන් වෙයි කියලා. මේක මේ වෙද්දී ලංකාවේදී නිල වශයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 8GB + 256GB ඔයාලට ඒ price range එකට ඒක රුපියල් 75000ට අඩුයි. කොහොම නමුත් mid range device වලේ 128GB ROM එකක්. කොහොම නමුත් මේකෙදී 256GB ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒවත් එක්කම ඔයාලට mid range කණේට තමයි මේ device එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා හිතනවා ඇති අර ඇහැට ආදරය කරන ඩිස්ප්ලේ එකක් මේ ඩිවයිස් එකේ තියෙනවා කිව්වේ. මොකද්ද මම ඒ සඳහන් කළේ? ඒ කියන්නේ මේ ඩිවයිස් එකේ රිෆ්ලෙක්ෂන් 0 වගේක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ හැම එකම ෆ්‍රී තමයි හම්බ වෙන්නේ. තනිකරම ඩිස්ප්ලේ එක බ්ලැක් ලේ එකකින් තමයි ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. මම ඒක ගැන ඉස්සරහට කතා කරන්නම්. ඒකින් තමයි යාලා හඳුන්වනවා මේක ෆුල් ඉලෙක්ට්‍රොනික পেපර් ඩිස්ප්ලේ එකක් කියලා. සිංහලේ ට්‍රාන්ස්ලේට් කළොත් අර පිටුවක ස්වභාවයක් ගන්න ස්ක්‍රීන් එකක් තමයි මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයක ඔයාලා දල වශයෙන් මතක තියාගන්න. ඔයා මීට කලින් e-book reader එකක් පාවිච්චි කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි සඳහන් කරන්නේ Amazon Reading Book කියලා. ආන් ඒ වගේ එකක් ඔයා පාවිච්චි කරලා තියෙනවා නම් ඇත්තම පිටුවක් ඉලෙක්ට්‍රොනික print කරලා යපු display එකක් වගේ තමයි ඒකදී බලා ගන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන්නේ black and white. ඒ කියන්නේ white screen එකේ black වලින් අකුරු type කරලා තියෙන්නේ. ඉතින් ඊට වඩා ටෙක්නොලොජිය ගොඩක් ඉම්ප්‍රූව් කරලා තමයි මේ ඩිස්ප්ලේ එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක තනිකරම ෆුල් කලර් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක LCD පැනල් එකක් තියෙන්නේ. හැබැයි ෆීල් එක සහ eye care mode එක සෑහෙන මට්ටමින් ඩෙවලොප් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ blue light එකක්. ඉතින් ඒක අපේ ඇහැට අහිතකරයි. ඒකින්ද තමයි eye care mode එකක් දීලා තියෙන්නේ. ඉතින් ඒක on කරගෙන හිටියොත් ඔයාගේ ඇහැට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ TCL 40 එකේ hardware පැත්තෙන් සහ software පැත්තෙන් මෙන්න මේ blue light එක cut කරනවා. ඔයා මොන environment එකේ මේ display එක පාවිච්චි කළත් ඒ කියන්නේ මේ device එක පාවිච්චි කළත් මේකේ blue light එක filter වෙලා තමයි ඔයාගේ S දෙකට යන්නේ. ඒ වගේම තමයි මේකේ වෙනම eye care modes තියෙනවා, reading modes තියෙනවා, ඒ වගේම newspaper modes තියෙනවා. ඔයාට මෙතෙන්දි ගොඩක් දේවල් මේකෙදි බලා ගන්න පුළුවන්. මං කලිනුත් කිව්වනේ මේකට ඇවිල්ලා තියෙන LCD පැනල් එක. ඒ කියන්නේ සාමාන්‍ය ඩිවයිස් එකේ නෑ පැනල් එකක්ම තමයි. කොහොම නමුත් මේකට ලේයර්ස් කිහිපයක්ම ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ পেපර්ස් විදිහට අර ඒ මූඩ් එක අපිට බලා ගන්න. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේකට මැට් ස්ටිකර් එකක් දාලා අපිට මේක අපේ අනිත් ඩිවයිස් උත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. නැහැ ඒක ගොඩක්ම වෙනස්. ඉතින් ඔයාලට මැග්නිස්ටික් එකක් ගහුවොත් මේ වගේ විවිධ ඇන්ගල් පාවාවක් බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේක ඩිස්ප්ලේ එක ගොඩක්ම වෙනස්. මම කලිනුත් කිව්වනේ ඔයාගේ ඇහැට ආදරය කරන ඩිවයිස් එකක් තමයි මෙන්න මේ TCL 40 කියන ඩිවයිස් එක. ඉතින් ඔයාගේ ඕනම එන්වයරන්මන්ට් එකක මේ ඩිවයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකදී බලා ගන්න පුළුවන් වෙන්නේ 400 nits වගේක්. ඉතින් සාමාන්‍ය ඩිවයිස් එකක අපිට 2000ක වගේක් බලා ගන්න පුළුවන් වුණත් අහුව වෙලාවක ගොඩක් කාලයක් ස්ක්‍රීන් එක බලන්න වෙන්නේ නැහැ. කොහොම නමුත් මේකේ තියෙන ලේයර් එක හින්දා අපේ ඇහැට කිසිම බාධාවක් නැතුව හොඳ ඩිස්ප්ලේ view එකක් මෙන්න මේ ඩිස්ප්ලේ කරා එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ಕೊಚ್ಚರವ್ವ ಡಿವೈಸ್ಗೆ ಪಾವಿಚ್ಚಗಳಾದ ಮೇಲೆ ಕಿಸಿಮಿಶುವೆಕಾಕ್ಕು ಎಣ್ಣೆನೆ ಹಬೈ ವಿಶೇಷ ಮೆದಗತ್ತೆ ಎಣ್ಣೆ ಮೇಕ ರೈಟ್ ಡಿವೈಸ್ಗೆ ಪಾವಿಚ್ಚ ಗಣ್ಣಕನೆ ಟೇಕ್ ಎಣ್ಣೆ ಇತರ ಮೂವೀಸ್ බලනවා නම් වීඩියෝස් බලනවා නම් ඒත් එක්ක ගේම්ස් ප්ලේ කරනවා නම් ඒ අර තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒකින්ද කිසිම වෙලාවක ඔයා මේ ඩිවයිස් එක පාවිච්චි කළා කියලා ඔළුව එක එක්කමක්වත් කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ software පැත්තෙන් සහ hardware පැත්තෙන් මේක filter කරලා තමයි blue light එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොනමුත් සෙටින් පැත්තට ගියාට පස්සේ මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට next paper කියලා වෙනම mood එකක්. ඉතින් මේ mood එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 3D mood එකක් වගේ. ඉතින් ඒක ටිකක් වෙනස්. ඒ කියන්නේ A4 sheet එකක තියෙන ඒ experience එක මෙතනින් ගන්න පුළුවන්. සහ ඊළඟ mood එක තමයි pink paper කියන එක. මේකෙන් black and white වෙනවා screen එකම. ඊළඟ මූඩ් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්දී මේක අයි කන්ටැක්ට් සීන් එකක් සහ මෙතන වෙනම රීඩින් මූඩ් දෙකක් තියෙනවා. ඉතින් ඔයා ගොඩක් වෙලාවට වෙබ් බ්‍රවුසින් කරනවා නම් එහෙම නැත්නම් ආටිකල් කියවනවා නම් ඔයාට තමයි ගොඩක්ම මේ ඩිවයිස් එක වැදගත් වෙන්නේ. ගොඩක් දේවල් මේ ටෙක්නොලොජි ගැන කතා කළානේ. කොහොම නමුත් අපි මේක ස්පෙસિෆිකේෂන් ගැන කතා කරලා නැහැ. දැන් බලමු ස්පෙસિෆිකේෂන් මොන වගේද කියලා. ඉතින් මේකදී අංගල් 6.67ක Full HD+ IPS LCD panel එක 90s refresh rate එකක් එක. ඉතින් 90s refresh rate එකක් තියෙනවා කියන්නේ ඒක ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඒ වගේම තමයි මේකේ තියෙන මේ combined එක මාරම quality. ඒ කියන්නේ මේක A4 sheet එකක් අතපත ගන්න feeling එක තමයි ඔයාලට experience කරගන්න පුළුවන් වෙන්නේ. 90s refresh rate එක සහ මේ experience දෙක එකට set වුණාම ඒකේ තියෙන ආතල් එක වෙනම ආතල් එකක්. ඔයා flagship මට්ටමේ device එකක් මිලදී ගත්තා මේ ඩිවයිස් එක කිසිම වෙලාවක කම්බයින් කරන්න යන්නේ නැහැ. මොකද ඒක කිසි තේරුමක් නැති වැඩක්. මොකද next paper කියන ටෙක්නොලොජිය තියෙන්නේ මෙන්න මේ TCL සමාගමෙන් විතරයි. මේ ඩිවයිස් එකට තරම් කරන්න කිසිම වනාවක් නැහැ. මේකත් එක්ක ඔයාට කම්බයින් කරන්න කිසිම ඩිවයිස් එකකුත් නැහැ. ඉතින් ඒකින්ද මේකට කරන්න කිසිම කම්ප්ලේන්ට් එකකුත් නැහැ. ඩිස්ප්ලේ එක වගේම තමයි මේක ඩුවල් ස්පීකර් සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් නිතරම මූවිස් බලනවා නම් නිතරම ගේම්ස් ප්ලේ කරනවන වීඩියෝස් පැත්තට වැඩි නැඹුරක් දක්වනවන ඔයාට තමයි මේක ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ. ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් එක්ක ස්ටුඩියෝ ස්පීකර් සෙටප් එකක් එක්ක ෆුල් ආතල් එකක් ගන්න පුළුවන් මේ ඩිවයිස් එකේ. 8GB RAM එකක් තවත් ඔයාලට 8GB ඇඩ් කරගෙන 16GB දක්වා මේක ස්ටෝරේජ් එක වැඩි කරගන්න පුළුවන්. 256GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. වගේම MediaTek Helio G88 කියන ගේමින් SoC එකත් මේකෙදි බලා ගන්න පුළුවන්. डे टू डे पाविच नोड़े अप्लिकेशन किसी इश्यू पाविच इवागे मेक मिली एम पे हवा 15 का बैटरी अक्ना सह मेक चार्ज करगा 33 वोट फास्ट चार्जिंग अडाप्ट बुक्स बड़ा पुलवा मेक ब्लू लाइट कटना इवागे ब्लैक एंड व्हाइट दम्मे सहेन दवस कोट बैटरी तीन पुलवा मैं कैमरा पैतर होती मेन सेंसर एक मेगापिक्सल 50 बड़ा पुलवा 5 मेगापिक्सल अल्ट्रा वाइड सेंसर एक सह 2 मेगापिक्सल डेप्थ सेंसर एक बड़ा पुलवा इवागे 32 मेगापिक्सल सेल्फी कैमरा एक्क में फोटोस् पैत कथा टिकाक होदमट में एक्सेप्ट करना पुलवा इमेज कैप्चर करना पुलवा मुकदना मेगापिक्सल 50 कैप्चर वेने होंद क्वालिटी बड़ा पुलवा अल्ट्रा वाइड सेंसर के टिकाक विनस्म विधि एक्सपीरियंस मुकदे फिश्लाई एक्सपीरियंस दूमंद නමුත් කැප්චර් කළා ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie photos උනත් සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා. ඉතින් කැමරාව පැත්තත් කිසිම අවුලක් නැහැ. නමුත් මේකේ වීඩියෝ ෂූට් කරන්න වෙන්නේ full HD විතරයි. කොහොමවත් ඔය ඩිවයිස් එක මිලදී ගන්නකොට Android 13 එක හම්බ වෙනවා. මෙයාලගම TCL UI 5.0 එකත් එක්කම කොහොමවත් මේකෙදි කිසිම lag එකක් සහ UI එකේ stop Android fail එකක් ආවා. මොකද third party කිසිම app එකක් මේක install කරලා නැහැ. ඒ වගේම මේකේ ස්මූත්නස් එක සෑහෙන්න හොඳයි. ඉතින් මේ ස්පෙසිෆිකේෂන් එක ඔයාට යන්න පුළුවන් හොඳම ඩිවයිස් එක සහ ඔයාගේ හැට ඔයා ආදරය කරනවා නම් ඒකේ තියෙන ගරුත්වයත් ඔයාට රැක ගන්න පුළුවන්. ඉතින් ওই දේවල් ටික විතරයි මෙන්න මේ TCL 40 කියන ඩිවයිස් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේක අදහස ගත්තොත් දල වශයෙන් කියන්නම් මේක ඩිස්ප්ලේ එකට 10%න් 9ක් දෙන්න පුළුවන්. මොකද මමත් හුඟක් වෙලාවට වැඩිපුරම ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් ගොඩක් වෙලාවට රෑට තමයි. ඉතින් ඒකෙන්ද අනිත් ඩිවයිස් එක කම්පෙයාර් කරලා නිකමට දල වශයෙන් කම්පෙයාර් කරලා බලුවත් මේකේ ඩිස්ප්ලේ එක මාරම ඉම්ප්‍රූව් වෙලා තිබ්බා. ඉතින් මට සෙට් වෙච්චම ඩිවයිස් එක තමයි මෙන්න මේ TCL 40 කියන ඩිවයිස් එක. මේක නෙක්ස්ට් පේපර් level එකක්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අද වීඩියෝ ගැන? මතකද ඔයාලගේ අදහස් පළල comment section එකේ සඳහන් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් ඔයා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වගේම ඊට පැත්තේ තියෙන bell එක ගැන click කරගත්තොත් මේ වගේ videos ඔයාලට කාටවත් කලින් බලා ගන්න පුළුවන්. එනනම් brand new episode එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.